మేరట గొడనగన అర్థవత్ పరమాదర్శి కథావట ఇదలబా గనిమిం మమ మగే కథావ అవసన్ కర్ణవ అపే మానూర జనతావట జయవా మాలిమావట జయవా జాతిక జనబలవేగేట జయవా 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 లాల్కాంత సహోదరయాట సహోదరాత్మక స్తుతియ సేనం మేమ విజయగ్రాహి జనరల్ ఆమంత్రణే కరన్నట మే రటట ఆదరే కరణ మే రటేమ జనతావ ఆదరే కరణ అపేమ ఆదరణీయ నాయకత్వయ ఆదరణీయ అండ్ర దిశా నాయక సహోదరయాట ఇతామ సహోదరాత్మక ఎరయం కర సిటినవా మే అభిమానవత్ విజయగ్రాహి వలియ ఆమంత్రణే కరణ లెసట ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් ඒ වගේම මෞලවි තුමන්ලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගයේ ජාතික විදායක සභාව නියෝජනය කරන මේ මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා නායකත්වයෙන් සපෙන් අපේ කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ අපේ විද්‍යාක සභාව නියෝජනය කරන අපේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සොල්ලා ඒ වගේම ජාතික ජනබලවේගයේ ජාතික විද්‍යාක සභාව නියෝජනය කරන අපේ අතිනීතිඥ ලාල් විජේනායක සොල්ලා ඒ වගේම අපේ ජාතික ජනබලවේගයේ ජාතික විද්‍යාක සභාව නියෝජනය කරන විජේ කුමාර් සහෝදරයා ඒ වගේම මේ මානුර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේට ශක්තිය ධෛර්යයක් වෙන අපේ වින්දන ප්‍රසන්ති දන්දල් සොල්ලා දේශපාලන පොරපිටිය වේගයෙන් තීව්‍ර වෙමින් තිබෙනවා දිනපතා ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය පියවරෙන් පියවර ස්ථීර වෙමින් තිබෙනවා ඉද ප්‍රතිපක්ෂ සිද්ධ වෙමින් තිබෙන දේ තමයි පාලක කණ්ඩායමගේ අවලාද අසත්‍ය විකෘති කරලා තොරතුරු වැඩි කරමින් තිබෙනවා ඒකෙන් පෙන්නුම් කරන්න කුමක්ද ප්‍රතිවිරුද්ධ පාර්ශවය සජිත්‍ය කඳවුර එම්ත රනිල් වික්‍රමසිංහ කඳවුර විශාල කලබලයට පත් වෙලා තිබෙනවා වියවුලට පත් වෙලා තිබෙනවා එනිසා ඔවුන්ගේ එකම මෙවලම් බවට පත් වී තිබෙන්නේ අසත්‍ය තොරතුරු නැවත 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 කියන එක විතරයි ඒගොල්ලෝගේ එකම දේ බවට පත් වෙලා තිබෙන්නේ ආය නැවත ඔන්න බුදුදහම පිළිබඳ සාකච්ඡාවක් පටන් ගන්න තිබෙනවා. අපි ඉතා පැහැදිලිව ආණ්ඩු ක්‍රියාවස්ථාවේ 9 වෙනි වගන්තිය පිළිබඳව බුදුදහම ලාංකේය සමාජය මේ දක්වා ස්ථාවර කිරීමේදී කරන ලද කාර්යභාරයන් පිළිබඳව අපේ ශිෂ්ටාචාරයේ ගොඩනැගීමේදී මූලික පදනම් වූ බවත් ඉතා නිර්වෘල්ල සහ පැහැදිලිව විශ්වාස කරන ව්‍යාපාරය. හැබැයි මොකද කරමින් තිබෙන්නේ අද හාමුදුරන් වහන්සේලා කණ්ඩායමක් එකතු කරලා ඒ පිළිබඳ අවලාද අසත්‍ය තොරතුරු කියන පටන් ගන්න තිබෙනවා මම හිතන්නේ ආගම් පිළිබඳව හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට ගත යුතු නැහැ හැබැයි මේ පාලක කණ්ඩායමගේ පරමාර්ථ බවට පත් වී තිබෙන්නේ නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්‍රශ්නයක් පටලවන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක්ක අපි බුදුදහම වේවා කිතුරු දහම වේවා ඉස්ලාම් දහම හින්දු දහම මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කර ගැනීම සඳහා හෝ අනිකාට විවේචන එල්ල කිරීම සඳහා
අපි කතා බහ කරන්න ඇති කලාපයක්. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන. ඒ දේශපාලන වේදිකාවේ තොරොම්බල් නොකරන ප්‍රමාණයට. ඒ ආගම්වලට නිසි ඇගයීම තිබෙන. දේශපාලන වේදිකාවේ අලෙවි කරන සටන් පාඨයක් නොවන තාක් කල්. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? අද බෞද්ධ ආගමට අනිත් ආගම්වලට කරන්න පුළුවන් නිකරුවම තමයි මේ දේශපාලන වේදිකාවේ නැවත දහම පිළිබඳව මේ පටන් අරගෙන තිබෙන සාකච්ඡාව. එමනි විද එනිසා අපි භාවිතාවෙන් ඒ වගේම අපි අධ්‍යයනෙන් මේ ආගම් පිළිබඳ අපේ ස්ථාවරයන් අපේ තව හොඳින් පැහැදිලි කරලා තිබෙනවා. ඊළඟවුන් නැවත කියන්න පටන් අරන් තිබෙන්නේ සංස්කෘතියින් එක සබත්තාවයක් නේ. තිස්ස අත්නායක කිව්ව මොකද්ද? නුවර පෙරහැර නතර කරනවා කියලා කිව්වනේ. මතක තියාගන්න. තිස්ස අත්නායක මාස 7-8ක් ලැබග හිරේ ඔය වගේම කූට ලේකන හදලා 2015. අනිවාර්යෙන් දානව නඩුව තිස්ස අත්නායක ඔය අධිකරණදී හම්බ වෙන්න ඕන. මේ වගේ දේවල් දේශපාලන වේදිකාවට ගේන එක වැරදි. ඔකේ මම දැක්ක චරිත හේර මහා කුරුණෑකලද කියනවා ඇත්කඳ විහාරය පෙරහැර නතර කරනවා කියලා. හරිද? මොකද මේ කරමින් තිබෙන්නේ? කිසිදු දේශපාලන විවේචනයක් තර්කානුකූල ප්‍රකාශයක් නැති වෙනකොට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට ඇති වී තිබෙන එකම දේ තමයි අවලාද අසත්‍ය බොරු පැතරවීම. දැන් අලුත්ම සාකච්ඡාව තමයි දැන් ගෙනලා තිබෙන්නේ. ජයග්‍රහණය කරනවා. දැන් ඒක පිළිබඳ විවාදයක් නැහැ ඒගොල්ලන්. ඒකනේ ස්තුතියි. නේද? මොකද ඡන්ද ව්‍යාපාරේ පටන් ගන්නකොට හිටිය උතර නෙවෙයි. ඡන්ද ව්‍යාපාරේ පටන් ගන්නකොට හිටියේ 3%. අපි පටන් ගන්නේ 3%. කොහොමද 52% වෙන්නේ? ඒක මා හාස්කමක් නේ. වෙන්න බැරි වැඩක් කියලා. දැන් දන්නවා හාස්කම වෙලා ඉවරයි කියන්නේ. දැන් කියන්නේ මොකද්ද? දිනුවොත් මෙහෙම වෙයි. තව අය කියන මොකද්ද? දිනුවොත් මාස 6ක්වත් ඉන්නේ නැති වෙයි. කියනවා නේද? ඒගොල්ලන්ට 21 වෙනිදා වෙනකන් දිනුවොත් කිය කී ඉන්න පුළුවන්. 22 වෙනිදාන් පස්සේ දිනුවා. දිනුවා. දැන් එතකොට හදන්න හදන සමාජය ඇතුලේ බයක්. හරිද? එකිනෙක මොකද්ද 22 වෙනිදා කලබල ඇති වෙවි. එකිනෙක අතර ගැටුම් ඇති වෙවි. එම කුමන්ත්‍රණයක ඉන්නවා කියලා නෑ. අපේ රටේ දේශපාලනේ වෙනස්කම් මොන කියන හැම දෙයකම වෙනස්කමක් අවශ්‍යයි. අපේ රටේ දේශපාලනේ තිබුණ මොකද්ද? ජයග්‍රහණය කරපුවම පරාජිතයට පහර දෙන. ජයග්‍රහණය කරපුවම පරාජිතයට වෙඩි තියන. ජයග්‍රහණය කරපුවම පරාජිතව හිංසාවට ලක් කරන ඉතිහාසයක් තියෙනවා. ඒක ඇති තරම් අත්විඳලා තියෙනවා. අපේ රටේ වෙනස් වෙන්න ඕන කියන්නේ මොනවද? ඔන්න ඒ වගේ දම් වෙනස් වෙන්න ඕන. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා ඔප්පු කරන්නා ජයග්‍රහණය සමරන්නේ කොහොමද? අනකාට රිදවන්නේ නැතිව. එනිසා අපි සාධකයක් දෙන බය කරන අය කුඩා හෝ ප්‍රමාණික බයස් සැකයක් ඇති වෙනවා. අපි ඔබට සාධකයක් දෙන්නා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණින් පස්සේ කිසිදු පුරවැසියෙකුට අපිට ඡන්දෙ නොදුන්, අපිත් එක්ක වැඩ නොකළ කිසිදු පුරවැසියෙකුට නියතුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැම දෙනාම අපි ආරක්ෂා කරනවා. දේශපාලන කියන්නේ ඒක. එනිසා අපි ආරම්භෙම අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ වගකීම අපිට තිබෙනවා. ඊට පසු අපි පියවරෙන් පියවර මේ රට ගොඩනැගීමේ මාවතට අපි අවතීර්ණ කරනවා. අපිට වැඩ ගොඩක් තියෙනවා. පාර්ලිමේන්තු ඉස්සරුව හැරලා නව පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීම. එයි මේ රටේ ජනතාවට උවමනාවක් තිබුණේ ජනාධිපති ධූරයේ වෙනසක් විතරක් නෙවෙයි. රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටිනවා මෙන්න මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕන. ඕන නැද්ද? පිරිසිදු කරන්න ඕන. ජනතාවට ආණ්ඩුවෙන්ගෙන බෙහෙත් වලින් කොල්ල කාපු අය
ஒரக்கம் கருப்பு அய கேலில வகையாய பார்லிமேந்து இன்னும் பிரிசுது வெண்டு ஒன்னது சிறகருவன்ட வெடிதபம் வெடிதபன் உச்சாகரப்பு எலியட்ட அதலகத்து ரத்தத்தில வகையாய இன்னும் மிரிஸ்குடுகினாப்பு அய இன்னும் பிகினாப்பு அய இன்னும் பார்லிமேந்து மெத நேத சூமோ வகை பெருலக நெக்கினிக்காட்ட கஹகன்ன புறபதனிவா திபிலதீன் வஞ்சனிக்கெங் இன்னும் மஹிந்தானந்தல வகை தூசிதேங் இன்னும் ரோஹிதல வகை கப்பங்காரி இன்னும் பிரசன்னல வகை முகத கரன்னும் நேராட்ட கொடநகனமே பார்லிமேந்து பிரிசுது கரன்னும் எனிசா அப்பி அப்பட்ட பிரவரணு வெடி தமாய் விசுறு வெஹரல தாவகாலிக்கு அயங்கரனுக்கு மகாச்சந்த யோகுள்ளு இஸ்தீரலெச மே பார்லிமேந்து சுத்த கரன்ன அயங்கரதின் ஜனாதிபதி தூரேதி வேணும் பிரிசுது பார்லிமேந்து வத்தி வேணும் ஏகங்க அப்பி கேபினட் மண்டல ஏற்படணும் இட பஸ் அப்பி பியவரில் பியவர் நேராட்ட கொடநகீம சதா வெட கட்டு சூதானக்க பலவினியட்டம தேசபால் எமதி உருண்டு ஜனாதிபதி உருண்டு மந்திரி உருண்டு லபாதிப்பின வரப்பிரசாத விசால பிரமாண அயங்கரணும் அயங்கரணும் அப்பேராட்டி ஆண்டு ஹெதுனி பிதாகன்ன பதாகன்ன எமதமை ஆண்டு ஹெதுனி ஆண்டுவக் ஹெதுனாம் எமதுருங்க சீமாவாக்னே பிதாகன்ன ஆண்டுவக் ஹெதுனாம் சீமாவாக்னே பாண்டாகாரே தனே உரக்கம் கரணும் மேகாயுமி நாசிகரணும் ஹெபே லங்காவே பலமுகத்தாவட்ட ஆண்டுவக் ஹெதுனவா தனட மந்திரி உருண்ட எமதி உருண்ட ஜனாதிபதி உருண்டின வரப்பிரசாத அத்தரின ஆண்டுவா ரட்டே கொடநகிர தீன முகத்து மேதகாலி பதாகன்ன ஆண்டு அதன்ன முகத்து அத்தரின ஆண்டு அன்ன புதுதகம் அத்தரீம் கொடத்தேவல் அத்தரின் பலாக நீ ஐ மேரட்டே ஜனதாவட்ட அவசிய ஆதர்சம் அப்பிரட்டே தேசபாலனி பிலிமத கெத்த பிலிகுல் சாகத அவமான லக்குவிதி கத்தமாய் தேசபாலனி பிலிமத தீன் அப்ப தருண பரம்பராவ தேசபாலன் கெமத்தினே எகத்தரங் அப்பிரசன்னதனா அப்பிரசன்ன நெத்து மே குனு கொடவத்தி கக்கிந்தி ஹொரு தக்கடி கப்பங்கார மினி மரப்போய அதிகரணம் எல்லும் காட்ட நியமிச்சே மிகளுத்தமாய் தேசபாலன் இன்னி எனிசா மேரட்ட கொடநகனம் மே தேசபாலன புறப்பிட்டே சுத்த கரன்னுனா அன்ன ஜாதிக ஜனபலவேகி ஆண்டுவ ஏவடே கரனு இலங்க இலங்க பியவர் எம்பியவர் அப்பேரட்டை ஆர்த்திக விசால வினசக் எத்திகரன்னு ஏகட மூலிக பியவர் வசேன் இஸ்லாம் நீதி விதானி ஆதிபத்திய தாவூர் கரன்னு சேமதே நாம நீதி எதிரி சமானாய்க்கேன் வெக்கியட்ட பணதிண்டு நீதியட்ட உடிங் இன்னத்தே கவுவர் நீதிய பாககன் இன்னத்தே கவுவர் எமதி வரையாது என் மந்திரி வரையாது யா வியாபாரிக்காது கிசிது பேதிக்கின் துப்பதாது போசதாது கிசிது பேதிக்கின் துறவு கிசிக்கெனக் நீதியை உடிங் இந்த கிசிக்கெனக் நீதிய பாககன் இந்த ஹெமது நாம நீதியை எதிரே சமானவின ரட்டக் தமாய் ஜாதிக ஜனபலவேகி ஹதன் இட பஸ் அப்ப சக்தி மத் அப்பட அஹிமிலாதி பின சக்தி மத் ஜாத்தியந்திர சபத்த அப்பி கொடுனகாகன்னும் ஏ சந்தா விசேஷன் அப்பட அவஸ்தா கணனாவகதி ஜப்பானி இந்தியாவ சீனி வகை ரட்டவல்ல ராஜ்ய நாயகன் அப்பட ஹாமு அப்பி ஒன்னுக்கு தீர்க விழாவ சாக்காச்சா கரல அப்பே விதேஷ் பிரதிபத்திய அப்பி சக்திமத் விதேஷ் சபத்தா கொடுதகாகன்னே கோமது ஏக அப்பி தக்கின்னே கோமது கிற கருணு பிலிபதுவ அப்பி சாக்காச்சா வகடி எதிரதி பிலம் எனிசா அப்பே ரட்ட இஸ்ராட்டே அண்ணனா லோகே ஹுதகலாவேச்சி ராஜ்ய கட்டி ரப்பிட இஸ்ராட்டே அண்ணபே இஸ்ராட்டன லோகே அனித் ரட்டவல்ல கீர்த்திய பிலிகனீம ராஜதாந்தக சக்திமத் சபதா குடனகா கதீது அப்பி ஏகட தனட்டமத் முலப்பிரலா திபின்னே ஏ ஹெம்ம ஆண்டுகட வடா பிலிகனூமட பாஜனவின கீர்த்தியட பாஜனவின நவ ஸ்ரீ லங்காவத் அப்பி ஹதனவா மேரட்ட குடனகீம சதா மே வகைம இலங்க அப்பிட அவசியம் மேரட்ட குடனகன்ன இஸ்தீரசார ரட்ட குடனகீமே வெடசட்டானா
ඒ රටවල් ගොඩනගීමේ වැඩසටහනේදී වංචාව දූෂණය නාස්තිය නතර විය යුතුයි. වංචාව දූෂණය නාස්තිය තියාගෙන රටක් ඉස්සරහට යන්න බෑ. ඒක අපි කරනවා. ඒ විතරක් නෙමෙයි දූෂණේ යෙදුනාට දඬුවම් දෙනවා. දූෂණය කරලා වංචා කරලා එකතු කරගත්තු දේපල පවර ගන්නවා. එතන මොකද වෙන්නේ? රට පැති ගණනාවකින් දැන් ඔන්න ගොඩනැගීම සඳහා අවශ්‍ය සූදානම් වෙලා තිබෙනවා. ඊළඟ අපි පියවරෙන් පියවර අපේ රටේ ආර්ථිකයේ නව දිශාවකට යොමු කරන්න ඕන. අපේ ආර්ථික අපි වරද්දගෙන තියෙන අවුරුදු 76. මේ වැරදුණු ආර්ථිකේ පියවරෙන් පියවර අනිත් පැත්තට හරවන්න ඕන. මොකද්ද වැරදුනේ? ලෝකේ හැම රටක්ම ඔයගොල්ලෝ දන්නෝ. ඒ රටේ තියෙන ස්වභාවික සම්පත්, ඒ රටේ තියෙන මානව සම්පතේ ස්වභාවය, ඒ මොහොතේ ලෝකේ අත්පත් කරගෙන තාක්ෂණයේ ප්‍රමාණය, මේ ඔක්කොමත් එක්කම හැම රටක්ම භාණ්ඩ සේවා නිෂ්පාදනයට මුල පුරනවා. හැබැයි අපිට එහෙම දැක්මක් තිබුණේ නැහැ. අපිට අපේ රටේ අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න කොහොමද, නව සේවා අවස්ථා අත්පත් කරගන්නේ කොහොමද, ලෝකේ නව වෙළඳපොළක් අත්පත් කරගන්නේ කොහොමද, මේ කිසිම දැක්මක් තිබුණ නැති පාලකයෝ. ඉබා ගාතේ ඇදගෙන ගියපු රටක්, ඕපපාතික වැදගෙන ගියපු රටක්, ඉලක්කයක් මෙහෙයුමක් නැතුව මූ අර රුවල් කැඩුණු නෞකාවක් වගේ ඔහෙ පාවි පාවි ගියපු රටක්. එනිසා මේ රට නිවැරදි ආර්ථික පීල්ලකට දාලා ක්‍රමානුකූලව අපේ රටේ භාණ්ඩ සේවා නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා අපි සලස්ම හදලා තිබෙනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. මේ පෞගේ කාලේ ලෝකේ අත්පත් කරගත්තු ජයග්‍රහණ පිටිපස තියෙන ඒවා දැන් ඔයගොල්ලෝ දන්නෝ. ඉන්දියාව 1980 අගභාගයේ ඉන්දියාව ගත්තාම විශාල භාණ්ඩ සේවා නිෂ්පාදනය පහළින් තිබුණු රටක්. ඉතාමත් පහළින් තිබුණු රටක්. ඉන්දියන් හමුදාව ලංකාවට ආපු කාලේ ඉන්දියන් හමුදාව දකුණ දකුණ කඩෙන් සබන් එකතු කරා නිමාඩුවට යනකොට අරගෙන යන්න. එහෙමයි තිබුණේ. පොල් තෙල් එකතු කරා අරගෙන යන්න. මට මතක මේ ශ්‍රියානි ඩෙෆ්ටන් ඒ හිමිකරු ඉන්නේ එතුමා. ඊ අපේ රැස්වීමේ තිටිය කුරුණෑගල එතුමා මට කිව්වා. එතුමා 80 අගභාගේ කලිසම් රෙදි අරගෙන ගිහලා ඉන්දියාවේ වික්කා කිව්වා. ලංකාවෙන් අරගෙන ගිහිල්ලා. ඒතර ඉන්දියාව 80 අගභාගේ එහෙම තිබ්බේ. අද මොකද වෙලා තියෙන්නේ ඉන්දියාව? අද මේ කලාපයට ඖෂධ හදන ඉන්දියාව. මේ කලාපයට රෙදිපිලි හදන ඉන්දියාව. මේ කලාපයට මෝටර රථ හදන ඉන්දියාව. මේ කලාපයට බයිසිකල් හදන ඉන්දියාව. මේ කලාපයට බීජ නිෂ්පාදනය කර ඉන්දියාව. මේ කලාපයට ආහාර නිෂ්පාදනය කර ඉන්දියාව. අපි මොකද කරේ? අපි මොකද කරේ? ඇඹිලි පිටියේ වහලා තියෙන කඩදාසි කම්මල් තිබුණා, වහලා දැම්මා. එළයාපත්තේ උළු කම්මල් තිබ්බා, වහලා දැම්මා. හිඟුරාණ කන්තලේ සීනි කම්මල් තිබ්බා, වහලා දැම්මා. කංකසන්තරේ සිමෙන්ති කම්මල් තිබ්බා, වහලා දැම්මා. පරන්තන් වල රසායනික කම්මල් තිබ්බා, වහලා දැම්මා. පූකොට රෙදි කම්මල් තිබ්බා, වහලා දැම්මා. වේයන්කොට රෙදි කම්මල් තිබ්බා, වහලා දැම්මා. මත්යේකොට රෙදි කම්මල් තිබ්බා, වහලා දැම්මා. ගින්තොට තුලිලෑලි කර්මාන්තසාලා තිබ්බා, වහලා දැම්මා. වැලිසර කිරිපිටි කම්මල් තිබ්බා, වහලා දැම්මා. ඔරුවල වානසංශා තිබ්බා, විකුණලා දැම්මා. දන්කොටුවේ වානස දන්කොටුවේ පිගන්සංශා තිබ්බා, වහලා දැම්මා. මොකද කරේ? අපි වැහුවා ඉන්දියාව හැදුවා. ඉන්දියාව හදනවා අපි වහනවා. ඇයි? මේ පාලකයන්ට හදන එක පාඩුයි. හදන එක අලාභයි. මේ පාලකයන්ට වාසි ගේන එක. එනිසා හැම දෙයක්ම ගේන්න පටන් ගත්තා. තමුනාසලා දන්නවද? ලුණු ගේනවා ලංකාවට. කංකුම් ගේනවා පිට රටේ ලංකාවට. කංකුම්. මුං ඇට ගේනවා. කවුපු ගේනවා. උඳු ගේනවා. කුරක්කම් ගේනවා. ලුණු ගේනවා. මිරිස් ගේනවා. මොනවද නොගේන්නේ? බිත්තර ගේනවා. පොල් තෙල් ගේනවා. මොකද කරේ? මේගොල්ලෝ ආර්ථිකයක් හදුවා බයින් ඇන් සෙලින්. අර මිලදී ගැනීම සහ විකිණීම. ඕකයි ආර්ථිකේ. නිෂ්පාදනයට පණ පෙව්වේ නැහැ. අලුත් දෙයක් හදන්න කල්පනා කරේ නැහැ. ලෝකේ ඇති වෙන නව වෙළඳපොළට අනුව නව භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න කල්පනා කරේ නැහැ. ලෝකේ ඇති වෙන මහා වෙනස්කම් දිහා බලලා ඒකට අවශ්‍ය වෙන වෙළඳපොළක් අත්පත් කරගන්න සැලසුම් හැදුවේ නැහැ. මොකද කරේ? වැහුවා ගේනවා. ඇයි? ගේන තරමට ලාභයි. ගේන තරමට ලාභයි. බිත්තරයක් ගේනකොට කොමිස් එක රුපියල් 8යි. බිත්තර කෝටියක් ගෙනාපුවාම කෝටි 8ක් යනවා ලාභයි. රටට පාඩුයි. ජනතාවට පාඩුයි. හැබැයි හැමතිට ලාභයි. සීනි ගේනකොට සීනි කම්මල් වැහුවා
සීනි ගේනවා ගේනකොට මොකද කරේ බද්ද අඩු වැඩි කරනවා අන්න පාඩුව කෝටි 1500යි ආණ්ඩුවට පාඩුව කියන්නේ අනිත් පැත්තට ලාභයි ඉත ගේනකොට ලාභයිනේ කෝටි 1500 පොල්තෙල් අද තමුනාසල බලන්න කොළඹ වරායි පොල්තෙල් ගොඩ ගන්න ටැංකි තියෙනවා ඉසර BCC එකෙන් පොල්තෙල් හදුවා හදලා මොකද කරේ මෙහෙන් පොදල් හදලා වරායේ ටැංකි වල දාලා පිටරට ඇරියා අදේ ටැංකි පිටරටින් පොල්තෙල් ගෙනල්ලා අර ටැංකි වල දාලා ලංකාවට බෙදෙනවා ඔන්න හදපු ආර්ථිකේ රනිල් වික්‍රමසිංහ මේ පොල්තෙල් පදුවංචාව කීයද කෝටි 350යි බද්ද චුට්ටක් එහෙට මෙහෙට කරනවා ගහනවා ගේනතරමට ලාභයි හැදුවොත් රටට පාඩු ලාභයි හැදුවොත් ජනතාවට හොඳයි ඇමතිට පාඩු පාසල් නිලැඳු චීනෙන් ගේන්නේ ගේන කන්නෝ එවලට කෝට එක දෙනවා කෝට එක ගානට කොමිෂන් එක දෙන්න ඕන ලාභයි ඇමතිට එනිසා මේගොල්ලෝ කවදාවත් අපේ රට ගොඩනැගීමක් ගැන කල්පනා කරන්නේ හැම වෙලාවෙම කල්පනා කරේ අදත් මම ඔයගලන්ට කියන්නේ අපේ රටේ තයිල් ආනයන සීමා කරාට නතර කරා නතර කරාට පස්සේ අපේ රටේ තයිල් කර්මාන්තේ හිටපු අය අලුත් අය තයිල් කර්මාන්තසල පටන් ගත්තා මම දන්න එක ව්‍යාපාරික මහත්තයෙක් රුපියල් බිලියන 10ක් කෝටි 10000 කෝටි 1000ක් රුපියල් කෝටි 1000ක් දාලා තයිල් කර්මාන්තසල පටන් ගත්තා සමහර හදමින් හිටපු අය එවලන් කර්මාන්තසල කෝටි 500ක් වියදම් කරලා එතුමාට අදාම් වුණා එතුමා කව කෝටි 500ක් වියදම් කරලා කර්මාන්තසල අලුත් වැඩිය කරා පළල් ලොකු කරා දැන් මොකද කරලා තියෙන්නේ දැන් ආයේ සීමාවකින් තොරව තයිල් ගේනවා කර්මාන්තසල වැහුවා කිව්වා බෙල්ට් හතරක් දුවන එක එකයි දුවන්න කිව්වා අර කෝටි 10000 ෆැක්ටරිය පටන් ගන්න නැහැ කිව්වා එයි වැඩක් නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට ඕන මොකද්ද බයින් ඇන් සෙලින් නිෂ්පාදනය වැඩක් නැහැ අපේ රටේ අලුත් තරුණයෝ හරිද ඉතාමත් අභියෝග බාර අරගෙන අපේ රටේ අවශ්‍ය සෞඛ්‍ය නිෂ්පාදනය ඇති කරා ඒ ව්‍යාපාරික මාතමට අද උදේ තම්මුණා අපි අද ඒගොල්ලන් එක්ක නිෂ්පාදකයන් එක්ක පරිසාකච්ඡාවක් තිබු වෙලා එතුමා අපේ රට අවශ්‍ය සමහර බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා හැබැයි එතුමා කියලා දැන් අප්‍රිකානු කලාපයට එතුමා යවනවා හැබැයි මොකද කරමින් තිබෙන්නේ ආයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්නවා බාල බෙහෙත් කීඳ එයි ලාභයි ලාභයි හරිද කේලිය රඹුක් වල හිරේ යන්නේ ලාභයි ලාභ වැඩි වෙලා හරිද ඒකයි මොකද වෙලා තියෙන්නේ එනිසා මේකලෝ කවදාවත් හදන එක ගැන කල්පනා කරේ නැහැ ලෝකේ හැම රටක්ම හදන එක ගැන කල්පනා කරන සිංගප්පූරුව අපේ කොළඹ දිස්ත්‍රික්කයේ වගේ රටක් එනිසා ගොඩක් දේවල් හදන්න බෑ සේගල මොකද කරන්නේ දැන් ලෝකේ වෙන රටවල වල ඉඩම් අරන් සිංගප්පූරුව වෙනින් වගා කරනවා එකන පස් කොවිඩ් තත්ත්වෙන් පස්සේ ලෝකේ හැම කෙනාටම බල කරන අඩුම තරමේ සුරක්ෂිතභාවයට යන්න ඕන කොවිඩ් වසංගතයෙන් නැව් නතර වුණා ගුවන් යාන නතර වුණා රටවල් හුදකලා වෙන්න පටන් ගත්තා හැම කෙනාටම ඇඟිල්ලෙන් ගනලා පෙන්වන්න පටන් ගත්තා අඩුම තරමින් බල ආහාර ටික හදාගන්න ඉන්න කියලා හැබැයි අපේ මොකද කරන්නේ ඔක්කොම විදවට්ටනවා ඒ නිසාන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අලුත් ආර්ථික ප්‍රතිපත්තියකට අවතීර්ණ වෙනවා අපේ රටේ සෙදිය හැකි හැම දෙයක්ම ගොඩනැගීම සඳහා අපි සහාය දෙනවා උදව් කරනවා කර්මාන්ත කරන තාක්ෂණය දෙනවා වෙනද පොළ වෙලා දෙනවා හදන්න ආර්ථිකේ එහෙම නැතු කොහොමද රට පොසත් වෙන්නේ කම්මල් වැහෙනවන රට දුප්පත් වෙනවා අපේ රටේ බහුදින යාත්‍රා 150ක් තියෙන බහුදින යාත්‍රා මුහුදියන් නැතුව වැල්ලේ ගොඩ ගහලා එයි මේ ගානට තෙල් ගහලා මේ ගානට ආහාර අරගෙන දින හතරක් මුහුදු ගිහිල්ලා මාළු අල්ලගෙන આવොත් 105000 පාඩුයි ඒ නිසා බහුදින යාත්‍රා ටික වැල්ලේ ගැට ගහලා තියෙන්නේ ඇත්තටම මාළුන්ට ඡන්දෙ තිබ්බනම් රනිල් වික්‍රමසිංහට ඇයි බෝට්ටු ගොඩනේ කල්පනා ඉතින් මේ බෝට්ටු ටික නැවත අපේ ධීවර සමිති හම්බුණා අපි ඔයගලන්ට කිව්වා ඔයගලගේ නිෂ්පාදන පරිවැදී අපි බලන්න ඔයගලට කොච්චර වියදමක් වෙනවද කියලා බලන්න මාළු වෙනදපලේ වටිනාකම් බලන්න නිසි වටිනාකම ලැබෙන්නේ නැත්නම් අපි ඉන්ධන සහදානක් දෙන්නම් ඉන්ධන සහනාධාරයක් දෙන්න දැල් සහ ආම්පන සඳහා බදු ඉවත් කරලා දෙන්න ඇයි බෝට්ටු ගොඩදී ගොඩබිම තිබ්බට රටට වැඩක් නැහැ බෝට්ටු ටික දියමට යවන්න ඕන ඒක ආර්ථිකය කියලා කියන්නේ ගොවියා
කුඹුර තියාගෙන ගෙදරට හිටියට වැඩක් නෑ. ගොවියා කුඹුරට බහින්න ඕන. එතකොට තමයි අස්වැන්නන්නේ රට පොහොසත් වෙන්නේ. ඒ නිසා හැම ගොවියම එක බිම් මඟල පුරන් වෙන්න ඉඩ දෙන්න එපා. එක බිම් මඟල බුදු බිම බවට පත් වෙන්න දෙන්න එපා. ඔබ වගා කරන්න පටන් ගන්න. අපි සාධාරණ මිලක් දෙන්න සැලසුම් කරන්න. ඒ වගේම සහතිකයක් දෙන්න. සංචාර කර්මාන්තට අවශ්‍ය හාල් ප්‍රමාණයක් කර කිසිදු හාල් ලැටයක් පිට රටින් ආනයනය කරන්නේ නැත. දමුල්ලේ ලොකු ලුණු ගොවිය ලෑස්ති නම් අපි සහය දෙන්නම්. රටට අවශ්‍ය වෙන ලුණු ටික නිෂ්පාදනය කරන්න. ඒක ලුණු ගේඩියක් පිට රටින් ආනයනය කරන්නේ නැත. ඔබ ලෑස්ති නම් වැඩේට. එනිසා ආණ්ඩු කියන්නේ ඒවට පුරන් කුමරු ටික අස්සද්දන්න ඕන. මුඩු බිම් ටික සාරවත් කෙත්වත් බවට පත් කරන්න ඕන. අලුතෙන් කර්මාන්සාල ඇරෙන්න ඕන. බෝට්ටු ටික මුහුදට යන්න ඕන. දරුවෝ ඉගෙන ගන්න ඕන. අලුත් ලෝකෙ අත්දැකීම් ටික එකතු කරගන්න ඕන. අපි කියනවා උසස් පෙළ සමත් වෙන දරුවන් 200ක් මතද? උසස් පෙළ සමත් වෙන දරුවන්ගේ හොඳම ප්‍රතිඵල ගත්තු 200ක් ලෝකේ තියෙන ඉහළම විශ්වවිද්‍යාලවලට යනවා ආණ්ඩුව ගානි. දැනුම අරගෙන ඉන්න ලෝකෙට ගිහිල්ලා එහෙ තමයි අලුත් දැනුම නිර්මාණය වෙන්නේ. එහෙ තමයි අලුත් තාක්ෂණය නිර්මාණය වෙන්නේ. ඒවා ඉක්මනින් අපිට ඕන. ඔබ ගිහිල්ලා ඒවා ටික අරගෙන එන්න. අපි ආණ්ඩුවේ යවනවා ළමයි 200ක් ලෝකෙ තියෙන ලොකුම විශ්වවිද්‍යාලවලට ගිහලා අලුත් දැනුම අරගෙන ඉන්න රටට. උද මේ රට අලුත් දැනුම ඕන. ගුරුවරු උගන්වන්න පටන් ගන්න ඕන. විශ්වවිද්‍යාල ඇතුළ මහා සංවාද මහා තාක්ෂණයේ පරිවර්තනය මහා නව සොයබ සොයගනින් සිද්ධ වෙන්න ඕන. නව රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පර්යේෂණ සහ සංවර්ධන අලුතෙන් පර්යේෂණ දියත් වෙන්න ඕන. විද්‍යාත්මක වැඩ කරන්න පටන් ගන්න ඕන. අලුත් දේවල් හොයන්න පටන් ගන්න ඕන. රට කටිකුලක් වගේ එකට වැඩ කරන වැඩ බිමක් බවට පෙරණ පත් කරන්න ඕන. අද මේක මුදු බිමක්. මේක අද හුස් බිමක්. කිසි දෙයක් නොකරන වරාය දිහා බලාගෙන ඉන්න ගොඩබානෙකින් මොකක් කර යැපෙන ඒකේ නේද වරායෙන් කියන බඩු. කෙනෙක් කල්පනා කරන මුට්ට ගහලා ගානක් හොයාගන්න, තව කෙනෙක් කල්පනා කරන ප්‍රවාහන කර ගානක් හොයාගන්න, තව කෙනෙක් කල්පනා කරන විකුණලා ගානක් හොයාගන්න, තව කෙනෙක් කල්පනා කරන තොගරස් කරලා ගානක් හොයාගන්න. ඒක විතරක් නෙමෙයි ආර්ථිකය කියන්නේ. ආර්ථික ඉතා සීමාකාරී තැනකට අපේ හිර වෙලා තියෙන්නේ. ඉතා කුඩා තැනක අපේ ආර්ථිකය තියෙන්නේ. ඇයි මේගොල්ලන්ට සන්තෝෂම් ගන්න, මේගොල්ලන්ට කප්පම් ගන්න, මේගොල්ලන්ට අල්ලස් ගන්න ප්‍රමාණයට විතරයි ආර්ථිකය තියෙන්නේ. අපි ආර්ථික මීට වඩා ලොකු කරනවා කඩිගුලක් වගේ. තම තමන්ට පැවරී තිබෙන හැම ශේෂ්ත්‍රකම වැඩ කරන මහා පොදු සමාජය, මහා පොදු ජනතාව, මහා කර්මාන්ත නවෝදය, නා මහා ව්‍යාපාරවල පිපිදීම, මහා අධ්‍යාපන පරිවර්තනය, මහා ගොවිබිම් අස්වැද්දීම. ඒක තමයි රට. ඕන නැත්නම් එහෙම රටක් ලෑස්ති නැත්නම් එහෙම රටකට. අන්න ඒකට තමයි අපි නායකත්වය දෙන්නේ. ඒකට තමයි අපි ඉස්සෙල්ලාම අත්හැරලා පෙන්වන්නේ. මන්ත්‍රීවරුගේ විශ්‍රාම වැටුප අහෝසි, මන්ත්‍රීවරුගේ බාපම අහෝසි, ඇමතුරුන්ගේ ගෙවල් අහෝසි, ඇමතුරුන් ලයිට් බිල් වතුර බිල් ගෙවනවා අහෝසි, ජනාධිපතිවරුගේ විශ්‍රාම වැටුප අහෝසි, පරණ ජනාධිපතිතුරු බලාගන්නක අහෝසි, ඇමතුරුගේ පස්සේ වාහන හත අට යනක අහෝසි. අන්න දේශපාලක ඇදෙන මේ පැත්තෙන් අනිත් පැත්තේ කර්මාන්ත කරව විවසායක ගොවියක් කම්කරුවා ගුරුවරයා සියලු දෙනා මේක අපද්ද මේ රට ගොඩනගන්න වැඩ කරනවා. එහෙම අපි අවුරුදු 4ක් 5ක් මහන්සි වුණොත් මේ රට නැවත ලෝකයේ දියුණු රටක් බවට අපිට පරිවර්තනය කළ හැකියි. අන්න ඒක තමයි අපි කියන්නේ නව පුනරුදය. ඒක තමයි පුනරුදය. ඒකට පුනරුදය නැක නොකිය වෙන මොකද්ද කියන එක පුනරුදය. ඕක තමයි අපිට ඕන වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ පරිවර්තනය සඳහා තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි තීන්දුව ගන්න ඕනකම තිබෙන්නේ. හුදු ආණ්ඩුවක් නෙමෙයි, හුදු නායකයන් නෙමෙයි, මේ නව යුගයක්, නව තත්වයක්, නව පාරක්. ඒකයි මේ හදන්න හදන්නේ නේද? මේ නිකන් සජිත් ප්‍රේමදාස වගේ ලාමක ටින්ටි මොනවද මේ? රටවල් හදන්න, රටවල් හදන්න. දකින්න දකින්න දැන්න කිව්වම මොනව හරි දෙනවලු, මොනව හරි දෙනවලු. එහෙම දෙන්න පුළුවන් නම් මේ භාණ්ඩාගාරේ දෙනවා. අපි දන්න ඉස්සලා මේ භාණ්ඩාගාරේ පුරව ගන්න ඕන. මේකට රටේ ධනෙ උත්පාදනය කරන්න ඕන. ධනෙ උත්පාදනය කරන්න අපි සහාය දෙන්න ඕන. ඊට පස්සේ ධනෙ උත්පාදනය භාණ්ඩාගාරේ ධනිනු. ඒ භාණ්ඩාගාරේ ධනෙ අධ්‍යාපනයට වෙන් වෙනවා, ප්‍රවාහනයට වෙන් වෙනවා, සෞඛ්‍ය සේවයට වෙන් වෙනවා, පාරවල් හැදෙනවා, වන්මාවත් හැදෙනවා, ආදාය මාර්ගිකින් ජනතාවට සහනාධාර ලෙස ගලාගෙන එනවා. එහෙමයි රටවල් දියුණු වෙන්නේ. මේක එහෙම නෙවෙයි. එයා කියන මොකක්ද? හැම ඉස්කෝලකට මං කෝටිපති කොයිලා දෙනවා රටක් හදන්නේ.
හරිද මම නම් හැමදාම කියන්නේ යා පේමදාස මහත්තයාගේ පුතාණෝ වෙන්න හරිද එයා මේ මහනුවර නගර සභාවේ මන්ත්‍රීකමකටවත් සුදුසු නෑ නිකන් හිතන්නහ එයා පේමදාස කෑල්ල නැතුව ඕවා කිය කිය ඉන්න කෙනෙක් හිටියනම් ඔයාගේ කුණ්ඩසාලේ ප්‍රාදේශ සභාවේ යවනවද අර ඔක්කොම පේමදාස නෑ මේ වගේ ඒවා කියන මොකද්ද වියලි කලාපේ විශාල අලිතරජනකට මුණ දී ඇත මාගාව අලිමන්ත්‍රයක් ඇත හරිද ඕන්නම් මම හෙට ගිහිල්ලා කලාව වේක අත්තදා බල්ල පෙන්නන්න එහෙමත් කිව්වා හරිද යවන්න තිබ්බේ හරිද හරිද නේද කෝටිපති ඉස්කෝලේට සම්බන්ධ කරනව ඇත නේද ප්‍රාදේශ සභාවට ලෝක දියුණු නගර සභාවට සම්බන්ධ කරනව ඇත ඔන්න ඔය වගේ ඒවා කියන නේද ඉතින් ඔය වගේ කෙනෙක් ඕගොල්ලන්ගේ ගමේ කිය කී හිටියොත් ප්‍රාදේශ සභාවට යවනවද මේ වෙන අර පේමදාස කෑල්ල විතරයි ඒක නැත්තම් නේද කුණ්ඩසාලේ සභ කුණ්ඩසාලේ ප්‍රාදේශ සභාවෙත් නේ මේක ඇත්ත කතාව හරිද ඒ නිසා අද තියෙන මේ වගේ කතාවක් නෙමෙයි අද තියෙන මොකද්ද බැරෑරුම් දේශපාලන පරිවර්තනයක් වුණා බැරෑරුම් සභ්‍ය ආර්ථික පරිවර්තනයක් වුණා රනිල් වික්‍රමසිංහ නේ හැම වෙලාවම එයා සමච්චලය විහිළුව හරිද සමාජයට නැත්තම් හිතන්නකො හතර පහ හය තැපල් ඡන්දෙ තුන්වෙනි දකිනවා පටි වැඩි කරනවා කියලා මම අහන්නේ ඒ ජනතාවත් එක්ක සමච්චල් කිරීමක් නෙවෙයිද ඒ රාජ්‍ය සේවකන කරන අපහාසයක් නෙවෙයිද ඒ කියන්නේ එයා හිතනවා ආ හතර පහ හය තැපල් ඡන්දෙ තුන පටි වැඩි කරනවා කිව්වහම රාජ්‍ය සේවකන්ගල පෝලිං ගිහිලා ගෙයි කියලා අඩුම තරමේ ජනතාවගේ වෙනස් වීම දන්නේ නෑ මං අහගෙන යාපහුවේ පැත්ත ගිහිල්ලා කියනවා හරිද එයා බල එයා සැප්තැම්බර් දිනපු හැටි බණ්ඩි පොහොර නිකන් දෙනවලු දැන් යල කපලත් ඉවරයි මහා හාලත් නෑ තාම බණ්ඩි පොහොර ඉන්නේ ඕන වෙන්නේ පෙබරවාරි වල එතකොට එයා ගෙදර හරිද ඉතින් ඔය වගේ මම කියන්නේ හරිද ඉතින් ආටක නාටක හරි රටක් පිළිබඳව ජනතාවක් පිළිබඳව හැඟීමක් අවධානය උවමනාව තියෙනවා ආටක නාටක රනිල් වික්‍රමසිංහ බලන්නක වේදිකාව ආටක නාටක වගේ පේන්නේ නැද්ද ටික එහෙම නෙවෙයි මේ ගැඹුරු අර්බුදයක අපි ඉන්නේ ආර්ථික වශයෙන් කඩාවැටලා තිබෙන්නේ දේශපාලන වශයෙන් පිරීලා තිබෙන්නේ ලෝකේ අපිව ගණන් ගන්න නැති රටක් ලෝකේ රටකට අපි ඇතුළු කරගන්නේ නැ මේක වෙලා තියෙන්නේ වීසා එකක් ගන්නනේ දෙන්නේ නැ අපි රටකට ගෙන්න ගන්නනේ ලෝකේ අපකීර්තියට පත් වෙච්ච රට ලෝකෙන් අපිට ණයක් දෙන්නේ අපි ගත්තු ණයක් ගෙවන්නේ නැ කවුද මේ රට මෙහෙම ඉතාමත් අභාග්‍ය සම්පන්න රටක රනිල් වික්‍රමසිංහගේ ආටක නාටක නේද කතාවලට නම් උත්තර හම්බ වෙන්නේ ඒකෙන් උත්තර හොයාගන්න බෑ ඒ නිසා අපි ලෑස්ති මේ රට බාර ගන්න අපි ලෑස්ති මේ රට ගොඩ ගන්න අපි මේක මේ අර්බුදයේ තරම මේ කඩාවැටීම මේ පතුලේ ගිලිලා තියෙන අර්බුදය ඒ තරමට තේරුම් අරන් මේ අභියෝගේ කොච්චර බැරෑරුම්ද කියලා ඒ තරමට තේරුම් අරන් අපි මේක ඇවිල්ලා තියෙන්නේ ඒතර කට්ටේ කියනවා අපි ආපුවාම මාස 6යි යයිලු මාස 6 යන් මේ දේශපාලනේ මෙච්චර මහන්සි වෙලා දශක ගණනාවක් වැඩ කරලා මාස 6 යන්න පව් හරිද සමතක තියාගන්න නේද ඒ නිසා මේක අපිට දිනන්නත් පුළුවන් හදන්නත් පුළුවන් ඒ නිසා අපි ඔක්කොම එකතු වෙමු ඊතර කට්ටිය එක ප්‍රශ්නයක් අහනවා අවසන් වශයෙන් ඊතර කට්ටිය එක ප්‍රශ්නයක් අහනවා සහෝදරයා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනව හරි කරයිද මුකුත් කරන්න බෑ මුකුත් කරන්න බෑ රනිල් වික්‍රමසිංහ පරදිනවා පෙරදිලා සාමකාමීව ගෙදර යනවා අපරාධ කියන්න බෑ ඇයි දන්නවද පෙරදිලා පුරුදු නැති කෙනෙක්ද ඒ තරම් කම්පා වෙන්න අඬන්න දොඩන්න වැළපෙන්න රනිල් පෙරදිලාම පත්තියන් වෙලා ඉන්නේ එනිසා යනවා එතකොට කට්ටිය කියනවා ඡන්ද පෙට්ටියට දාපු ඡන්දේ විනාශ කරයිද මාරු කරයිද නෑ ඡන්ද පෙට්ටියට ඡන්දේ දැම්මම ගණන් කරලා ඒක ප්‍රකාශයටපත් කරන රාජ්‍ය නිලධාරීන් තැපල් ඡන්දය අහන්නකො 80ට එහා හැම ඡන්දයක්ම ආරක්ෂා කරලා දෙනවා ඊළඟ කෙනා පෙට්ටි උස්සයිද පෙට්ටි උස්සයිද නෑ ඡන්ද මධ්‍යස්ථානට හිස් පෙට්ටිය ගේනකොට ඒක ආරක්ෂා කරන්නේ පොලිසිය ඡන්ද පෙට්ටියට දානකොට ඒක ආරක්ෂා කරන්නේ පොලිසිය ඡන්ද පෙට්ටිය පිරුණට පස්සේ
කච්චේරියට අරගෙන ඉන්නේ පොලිසිය. ගණන් කරනවා තැනට ගෙනියන්නේ පොලිසිය. ගණන් කරනකන් ආරක්ෂා කරන්නේ පොලිසිය. පොලිසිය දෙයට ඡන්දපෙට්ටි මාරු කරන්න. අහන්නක යුනිෆෝම් එක නැති වෙලාවට කාට ඡන්දෙ දුන්නේ කියලා. මාලිමාව. හරිද මේක තමයි ඇත්ත කතාව. හරිද අද මට කතා කරලා කියන්නේ පොලිසිය අපේ 102යි සහෝදර 97යි. අපේ 85යි සහෝදර 73යි. අර එහෙම කිව්වේ ප්‍රතිපල පොලිසියෙන්. හරිද? ඒ නිසා මම හිතන්නේ නෙවෙයි වෙන්නේ නැහැ පොලිසිය මේ පෙට්ටි ටික ආරක්ෂා කරනවා. අපිට තේරෙනවනේ දැන් අපි සාමාන්‍ය මේට ආපුවාම අපේ මහනුවර පොලිසිය නේද මේ හරි මම කටුගස්තර පොලිසිය කියනවා. ආ මහනුවර පොලිසිය මහතුරු අපිට ආරක්ෂාව දෙන්න ඕනනේ. ඒක එතුමලගේ රාජකාරිය. අපි ආපුවාම මොකක් හරි සිද්ධියක් ඇති වුණොත් එතුමලට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා එතුමල අපිට රාජකාරියන් වශයෙන් ආරක්ෂාව දෙන්න ඕන. හැබැයි ආරක්ෂාව දෙන විදිහට තේරෙනවා රාජකාරිය විතරක් නෙවෙයි ඇඟෙන් ඇඟෙන් හරි හොඳට තේරලා තියෙන්නේ. හරිද? ඉතින් මේ වෙනස ඉල්ලලා තියෙන්නේ. නිකන් නෙවෙයි මේ වෙනස ඕන ඔක්කොටම. ඒ නිසා අපි පොලිසිය මහතුරුන්ට උන්ගේ යුනිෆෝම් එකේ ගෞරවේ, තරුවේ ගෞරවේ, පටියේ ගෞරවේ, තනතුරේ ගෞරවේ තියාගෙන රාජකාරී කරන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. හරිද? ඔබ හිතන්න සතියක් අපේ රටේ පොලිසිය වැහුවොත් මොකද වෙන්නේ? මහනුවර වාහන හොල්ලන්න බැරුව යනවා ඒ සතිය. සතිය පොලිසිය නැතුනොත් මොකද වෙන්නේ? කලබල කලබගෑනි සමාජය මුළුමනින්ම අරාජික වෙනවා. එනිසා මේ පොලිසිය මහතුරු කරන කාර්යභාරය අද සමාජයේ මේහා ප්‍රමාණික පවත්වා ගැනීම සඳහා හිතකර වෙලා තියෙනවා. හැබැයි තියෙන්නේ මොකද්ද අපේ පොදු ජනයාත් පොලිසියත් අතර චූටි ගැටුම්කාරී මානසිකත්වයක් තියෙනවා. ඒක වෙනස් වෙනවා මතක තියාගන්න. හරිද? පොලිසිය මහතුරු අපේ සමාජයේ නීති හා සාමය අත්‍යවශ්‍යයි. මේ ආරක්ෂා කරගත යුතුයි. අපේ ආර්ථිකය ගොඩනගන්න නීතිය කඩාවැටි තැනක, සාමය කඩාවැටි තැනක, එකිනෙක අතර එනකොට ගණිත වැඩි වෙච්ච තැනක, නීතිය පිළිබඳ විශ්වාසයක් තිබෙන තැනක ආර්ථිකයක් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික කතාව අපි කලින් කරපු කතාව ගොඩගන්න නම් නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ වගකීම පොලිස් දෙපාර්තමේන්තුව ඉටු කරන්න ඕන. අන්න ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙන සහාය මැදිහත් වීම උදව්ව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ලබා දෙන්නේ. ඒ නිසා මොකද අපි හැමදෙනාම තම තමන්ට පැවරී තිබෙන කාර්යභාරයන් නිසි පරිදි ඉටු කරමින් මේ රට අලුත් පරිවර්තනයට යොමු කරමු. අන්න ඒ වෙනුවෙන් හැමදෙනාටම එකතු වෙන්න පෙරට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනුරදිස